දැන් විදේශ පුවත් කිහිපයක් සමගින් ලොව වටා හිරු. ඉන්දුනීසියාවේ පඩම් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.5ක් ලෙස සටහන් වූ භූකම්පනයක බලපෑම මෙල්ල වුණා. සුමාත්‍රා දිවයිනට දකුණින් පිහිටි මූතුපතුලේ මෙහි අපකේන්ද්‍ර පිහිට ඇති අතර භූකම්පණයෙන් බරපතල හානි කිසිවක් වාර්තා වූයේ නැහැ. IS රස්හා නවතම ආකාරයකින් ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රමයක් බ්‍රිතාන්‍ය විශේෂ බලකාය යොදා ගනිමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ත්‍රස්තවාදීන්ගේ සංනිවේදන පද්ධතියට බොලිවුඩ් සංගීතය මුසු කිරීම එම ක්‍රමයයි. බ්‍රිතාන්‍ය හමුදාවට අනුයුක්ත පාකිස්තාන ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානීකුගේ උපදෙස් මත මේ සිදු කරන අතර ඔහු පවසා තිබෙන්නේ බොලිවුඩ් සංගීතය ඉස්ලාම් ආගමට පටහැනි දෙයක් ලෙස සැලකෙන බවයි. බ්‍රසීල් ජනපතිනි ඩිල්මා රූසෙෆ්ටෙහි දෝෂාභියෝග නඩු විභාගය නිල වශයෙන් ආරම්භ වුණා. 2014 වසරේ පැවති ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් ප්‍රචාරක කටයුතු සඳහා ආයතනයේ සේ රාජ්‍ය මුදල් භාවිත කිරීම ඇයට රෙහි චෝදනාවයි. අවුරුදු 1000ක දැරියක් පුද්ගලින් 30 දෙනෙකුගේ අතවරයට ලක්වීමේ සිද්ධියකට විරෝධය පළ කිරීම සඳහා බ්‍රසීල් වැසියන් උද්ඝෝෂණයක නිරත වුණා. දහස් ගණනකගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්ුණේ එරට සාව් පාවුලෝ අගනුවරයි. ඇමරිකාවේ ටෙක්සස් ජනපදයට බලපෑ ප්‍රබල ගංවතුර තත්ත්වයේ හේතුවෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වාසස්ථාන අහිමි වූ පිරිස ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සඳහා මෙහෙයුමක් තියත් කරනවා. මේ අතර ජර්මනිය සහ ප්‍රංශයට බලපෑ ගංවතුර හේතුවෙන් මිලිකී සංඛ්‍යා වහය දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොහෝ ප්‍රදේශවල විදුලි බලය ඇනහිට ඇති අතර බලධාරීන් පවසන්නේ පවතින කාලගුණික තත්ත්වයේ ඉදිරි දින කිහිප තුළද පැවතිය හැකි බවයි. දැන් ස්පෝර්ට්ස් කෝනර්. තමන් සහ ක්‍රීඩා මාත්‍ය දයසිරි ජයසේකර මහතා අතර මත ගැටුමක් ඇති වූ බවට පළවන වාර්තා අසත්‍ය බව ක්‍රිකට් ක්‍රීඩක ටීම් ඩිල්ෂාන් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩිල්ෂාන් පවසන්නේ අන්තර්ජාලය ඔස්සේ පළවන මෙවන් අසත්‍ය ප්‍රවෘත්ති හේතුවෙන් තමන් දැඩි කලකිරීමකට පත්ව සිටින බවයි. ගොඩක් වැරදි ප්‍රචාර අන්තර්ජාලය මගේ මම දැක්ක ප්‍රකාශ වෙලා තිනවා. ඇමෙතුමාත් එක්ක මම ඇති චික ගැටුම ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මට ඇත්තටම දැසිරි ඇමෙතුමා මට හම්බෙලා නැහැ. මාස 3-4කින් විතර ඔව් අන්තිමට හම්බුනේ මට බංගලාදේශයේදී ආසියානු කුසලානේදී. හරිම කනගාටුයි මේ වගේ බොරු ප්‍රචාර අන්තර්ජාලය මගින් අනේක. මට තවත් චෝදනාවක් ආවම මම රට ඇතර ඔස්ට්‍රේලියාවට යනවා කියලා. මගේ එහෙම කිසිම තීරණයක් නැහැ. ඒ විතරක් නෙමෙයි මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නවත් තාම තීරණය කළා නැහැ. ඉදිරියට මම අනිවාර්යෙන් ඔස්ට්‍රේලියා සංචාරදී රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොට මම නවක වමත් වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද බණ්ඩාර එංගලන්තය සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය සඳහා කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කරන්නේ චමින්ද සහ කුසල් ජනිත් හැකි ඉක්මනින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇති බවයි. එමෙන්ම පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශමින්ද එරංගට එංගලන්තය සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමටද හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ශ්‍රී ලංකා එංගලන්ත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 9වැනිදා ලෝඩ් සීදී ආරම්භ වීමට නියමිතයි. අපි දැන් සූදානම් තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනීමට. 2017 වසරේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන මෙවැනි විට ඉදිරිපත්වා තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාස 30 වන විට ජගත් එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ මුල් ස්ථාන 8 පසු කණ්ඩායම් අතරයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ. කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය සහ බංගලාදේශය ඒ කාණ්ඩයෙන් තරඟවදිනවා. B කාණ්ඩයෙන් තරඟවදින්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාවයි. ලබන වසරේ ජුනි 1 වනදා සිට ජුනි 18 වනදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය ජුනි 3 වනදා දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වීමට නියමිතයි. පසුගියදා මහපාරේ පැවති ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් නිලවරණය නිත්‍යානුකූල නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මෙම නිලවරණය පාත්වා ඇති නිසා එය ලබන ජූලි මාසයේදී යළි පාත්වනට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. කෙසේ වෙතත් පසුගිය 28 වනදා ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් නිලවරණය මහපාරේ පාත්වන්නට සිදුවුණේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රය ඉබි යතුරුදමා වසා දමා තිබීම හේතුවෙන්. එම සංගමයට අයත් ක්‍රීඩා සමාජ 12න් හතක් එදින නිලවරණය සඳහා පැමිණ සිටි අතර ඔවුන් මෙලෙස මහපාරේ නිලවරණය පාත්වා නව සභාපතිවරයෙක්ද පත් කරගත්තා. කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පවසන්නේ එදින නොපැමිණි ක්‍රීඩා සමාජ 5ට මේ හරහා අසාධාරණයක් සිදු වෙති බැවින් යළි නිලවරණයක් පාත්වන්නට තමන් තීරණය කළ බවයි. ලබන මස තායිලන්තයේ පැවැත්වෙන 10 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ තරඟ කාලසටහන මේ වන විට එළි දක්වා තිබෙනවා.
කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරඟාවලියට සහභාගී වන රටවල් සංඛ්‍යාව 11ක් සිංගප්පූරුව, හොංකොං, චීන තායිපේ, තායිලන්තය සහ මාලදිවයින ඒ කාණ්ඩයෙන් තරඟව දිනවා. B කාණ්ඩයට අයත්වන්නේ ශ්‍රී ලංකාව, මැලේසියාව, බ්‍රූනයි, ජපානය, අෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමිර රාජ්‍යයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය ජූලි 31 වනදා එක්සත් අරාබි එමිර රාජ්‍ය සමගින් පැවැත්වෙනවා. සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි එළි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.